ඔබ ව්‍යවසායකයෙක් විය හැකි. නොඑසේ නම් ව්‍යාපාරයක සේවය කරන කෙනෙක් විය හැකි. ඔබේ ව්‍යාපාරයෙන් ඔබේ භාණ්ඩ හා සේවා මගින් ඔබේ සැපයුම්කරුවන් මගින් සමාජයට සහ පරිසරයට සැබැවින්ම සිදුවන්නේ යහපතක්ද අයහපතක්ද නැත්නම් ඒ දෙකමද සාධාරණව සහ විවෘතව සිතා බැලිය යුතු ප්‍රශ්නයක් ඇත් පවුරට මීළඟට එන ව්‍යවසායක NW ගුණපාල හික්කඩුව ඇත්පවුරෙන් අවසරයි මගේ නම NW ගුණපාල මම දැන් ව්‍යාපාරයක් කරගෙන යනවා දැව ව්‍යාපාරයක් කැටයම් ශේෂ්ඨය සමග කරගෙන යන්නේ මගේ ව්‍යාපාරය තියෙනවා සික්මෝ ඉන්ඩස්ට්‍රීස් කියලා ඒ ව්‍යාපාරය තමයි මේ ඔක්කොම කැටයම් ශේෂ්ඨය කරගෙන යන්නේ දැන් අපේ ව්‍යාපාරය ඉදිරියට අරගෙන යමේ පොඩි අපහසුතාවයක් තියෙනවා මොකද දැව සොයා ගන්න ඇති අමාරුකමත් දැව ශේෂ්ඨය ඉහළ මිල ගණන් නිසා අනිතක විශාල ව්‍යාපාරිකයන් එක්ක අපට අපි වගේ පොඩි ව්‍යාපාරිකයෝට හැප්පෙන්න අපට බෑ ඒක නිසා මම අලුත් වැඩ කොටසක් මේ අපේ ව්‍යාපාරය සම්බන්ධ කරන්න බලාපොරොත්තු වෙනවා මොකද වහල් ශේෂ්ඨය අපි සංචාරක පුරවර ඉන්න නිසා වහල් වලට අලුත් මුක්ත ඇස්පර්චෝ ෂීට් ඉදිරියේදී නතර කරන්න බලාපොරොත්තු වෙන නිසා ෆයිබර් ෂීට් ඒ කම්පැනිය මමත් එක සම්බන්ධ වෙලා තියෙනවා ඒ සම්බන්ධව මම අවශ්‍ය කරන ලිපිලේකන මම ගේන්නලා තියෙනවා ඒක තමයි මම මේ ව්‍යාපාරය දැන් ඉදිරියට සම්බන්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ ගුණපාල මහත්මයා දැන් ඔබතුමා මේ කියුවේනේ අපිට මේ මොකද්ද කරන්න යන ව්‍යාපාරයේ ෆයිබර් ග්ලාස් ව්‍යාපාරයේ කරන්න යන දේ ව්‍යාපාරයේ මොඩල් එක මොකද්ද කියලා ඒකේ ආයෝජනේ මොකද්ද බලාපොරොත්තු වෙන්නේ ඒක ගැනත් කිව්වේ නේ අපිට මේ අලුත් ව්‍යාපාරයේ මේ මේකට අපි ඔබතුමාලගෙන් බලාපොරොත්තු වෙන 140ක ආයෝජනය අපි 160ක් අපි ආයෝජනය කරනවා මේ ව්‍යාපාරය මේ අපේ ව්‍යාපාරයෙන් එක්ක සම්බන්ධ කරාට අපි කරගෙන යන ව්‍යාපාරය අපි වෙනම කරගෙන යන මේ අලුතෙන් ව්‍යාපාරයට තමයි අපි මේ ආයෝජනය ඉල්ලන්නේ මම බලාපොරොත්තු වෙන 112ක ආයෝජනයක් බලාපොරොත්තු අපි කියලා කියන්නේ ඔබතුමායි කවුද මම 118ක ආයෝජනය අපි ඔබතුමා කිව්වා අපි කියලා අපි කරගෙන යනවායි කියලා ඔබතුමා විතරද නැත්නම් ඔබතුමා තව කවුල්කරුවෙක් ඉන්නවද මගේ ව්‍යාපාරයේ කරගෙන යනවා මගේ ව්‍යාපාරයේ සම්බන්ධකම් තියෙනවද වී ඉන්නවා ෆයිබර් ෂීට්ස් වලින් ඔබතුමා මොකද්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ අපිට ෆයිබර් ෂීට් අපි බලාපොරොත්තු වෙන්නේ ලොකු තොගයක් ගේනලා අපි ගබඩා කරලා එතනින් අපි අවශ්‍ය කරන ප්‍රමාණය ෆිල්ලරට විකිණීම තමයි බලාපොරොත්තු වෙන්නේ ඒ සම්බන්ධ මේක වෙළඳාමක්ද නැත්නම් නිෂ්පාදනයක්ද නෑ මේක මේ වෙනත් ආයතනයක නිෂ්පාදනයක් අපි තොග ගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ තොග ගබඩාව පවත්වාගෙන යන්න තොග මේකට මේ ආයෝජනේ இல்லන්නේ ඈ මට දැනගන්න ඕන ගුණපාල මහත්මයා මේක කොහොමද සමාජ ව්‍යාපාරයක් හැටියට ඔබ ඉදිරිපත් කරන්නේ දැන් ඕක අපි දැන් අපේ ව්‍යාපාරයට අපි සම්බන්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ මොකද අපි රූෆින් කරනවනේ ඈ අපි දැන් වහල් රීසෙස්සේ අපි කරනවා ඒ කරන නිසා තමයි ඔය වහල් ෂීට් ෆයිබර් ෂීට් අපි අපේ ප්‍රදේශයට අපි තොගගබඩා පවත්වාගෙන යන තමයි අපේ අවශ්‍යතාවය තියෙන්නේ මම මෙතන දකින්නේ රීසෙල්ලර් බිස්නස් එකක් ඒ කියන්නේ බඩු ගෙනල්ලා බඩු විකිනුනා ඔව් ඒ ඇරෙන්න මම මෙතන ඇත්තටම දකින්නේ නැහැ ඒ බාපි බලාපොරොත්තු සෝෂල් ඉම්පැක්ට් එක ඒ නිසා මම ඉන්වෙස්ට් වෙමින් වලකිනවා ඇත්තටම මේ මමත් දකින්නේ මේක මේ රීසෙල්ලර් බිස්නස් එකක් හැටියට සාමාන්‍ය ව්‍යාපාරයක් හැටියට ඇත්තට මේ මේ වැඩසටහන සහ මේ කාර්යය මේ අපේ ප්‍රධාන අරමුණ වෙලා තියෙන්නේ සමාජ ව්‍යවසායකයන් බලගන්නන එක සමාජ ව්‍යවසාය සෝ මේකේ අපි දකින්නේ සමාජ අරමුණක් සමාජයට වෙන බලපෑම මේ මේ ව්‍යාපෘතිය තුළ අන්තර්ගත වෙලා නැහැ ඉතින් ඒ කරුණු කාරණා මත මේ මමත් මේක ඉන්වෙස්ට් කරන එකෙන් ඉවත් වෙනවා. දැන් සමාජීය බලපෑමක් නැති හින්දා මටත් මේකට ආයෝජනය කරන්න බෑ. ඔබට මම සුබ පතනවා හැබැයි. ඔබ
මං හිතනවා දැන් මේ පැහැදිලි කරපු දේවල් ටික තේරුම් ගන්න නැති කියලා මේ වැඩසටහනේ අරමුණට අනුවයි මේ ගැටලුව තියෙන්නේ. ඔබ කරන්න යන දේ හරිද වැරදිද කියන එක පිළිබඳ නෙමෙයි. එහෙම ගැටලුවක් නැහැ සාමාන්‍යයෙන් ගත්තොත්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ වැඩසටහනේ අරමුණ වෙන්නේ සමාජයේ අලුතෙන් යමක් කරන්න හදන කෙනෙකුට අලුතෙන් නිෂ්පාදනයක් කරලා හෝ සේවයක් කරලා හෝ සමාජයට යම්කිසි දායකත්වයක් දෙන්න හදන කෙනෙක් අයට උදව් කිරීම තමයි මේ වැඩසටහනේ පරමාර්ථය. නමුත් අපි ඔබතුමාට සුබ ප්‍රාර්ථනා කරනවා. සාමාන්‍ය ආජීවයක් ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරන අතර අපිට ජය ප්‍රාර්ථනා කරනවා. ගුණපාල මහත්මයා අද ඔබ ඉදිරිපත් කිරීම කරාට මට සැකයි ආයෝජකයන්ට හරියටම ඔබතුමාගේ මේ සමාජ ව්‍යාපාරයේ අරමුණ සමාජ අරමුණ පැහැදිලි වුණාද කියලා. ඔව් ඇත්ත වශයෙන්ම මටත් ඒක හේතු ගියා. මොකද මේ මටත් හේතු ගියේ මේක මේ මගේ ව්‍යාපාර පැත්ත ගානේ මේ කරන්ට තීරුම වුණේ නැහැ කියන එක තමයි. ඔබේ සමාජ අරමුණ තමයි ඔබේ මේ හැකියාව කුසලතාවය ඊළඟ પરම්පරාවට දීලා ඒ પરම්පරාව සවිබල ගන්න. ඒක තමයි ඔබතුමාගේ අරමුණ. අරමුණ. අපි මෙහෙම කරමු. මේ වෙලාවේ ඇත් පවුර නරඹනවා ලක්ෂ සංඛ්‍යාත පිරිසක්. ඔව්. අපි ඔවුන්ගෙන් ඉල්ලමු ඔබ අතරින් කෙනෙක් සිටිනවා නම් මේ ගුණපාල මහත්මයාගේ මේ ව්‍යාපාරය සමාජ ව්‍යාපාරයක් ලෙස දියුණු කරන්න උනන්දුව තියෙන එහෙනම් අපත් සමග සම්බන්ධ වෙන්න. මොකද අපිට පුළුවන් ගුණපාල මහත්මයාව ඔබත් සමග සම්බන්ධ කරන්න.